जनपति इंदु श्रीलंका अगमति वरुणगे हमु हेट हिटपु जनपति घातन कुमात्मणि गैन जोनस्टंट एरहि परीक्षणयक अवश्य बव एकाबद्धय पावसाई चीन उगुलेन रट बेरागत हेटि साक्षात्कार करला विनाश करगन मे रटट अल्प मात्रयकिंवत हानियक नोवन विदियट अपि गिविसुम दैन साकास करगन एवा इदिदियट गेन यान पाकिस्तानी गडोल पोरनु नवति සුබදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපති පරිසර සම්මාන වල අමතමනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් ඇගෙන ජනාධිපති පරිසර සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා පරිසර හිතකාමී කර්මාන්තහ සේවා දිරිගැන්වීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශයයි උළෙල සංවිධානය කළේ නීල හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා මාවෙලි සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි ශ්‍රී ලංකා නෙක්ස්ට් පරිසරික ප්‍රදර්ශනයේ විවෘත කිරීමේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශන කුටි නරඹූ ජනාධිපතිතුමා කාර්යමණ්ඩලය සමග සුහද කතා බහකට නිරත වුණා ජනාධිපති පරිසර සම්මාන 2018 සමරු කලාපයේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා පරිසර විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආයතන කර්මාන්ත හා සේවා පාසල් මධ්‍ය වේදින් ව්‍යාපාරිකයන් සිවිල් සනුදන ආදී අංශ අගයමින් සම්මාන පිර ලැබුණා ITN ප්‍රවෘත්ති අංශයේ දුශාන්ත දර්ශන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පරිසරික ගවේෂණ රූපවාහිනී වැඩසටහන හිමි සම්මානයෙන් පිටුම් ලැබුවා රාජ්‍ය සම්මානය මෙවර දිනාගනු ලබන්නේ චන්ද්‍ර සූර්යා පායන ගීවෙනු විබඳ මේ වර්තාව දුශාන්ත දර්ශන මේ වටා පිටාව ගහකොළ සතාසිපාව විනාඩි 2-3කට හරි මිදින්න පුළුවන් ශ්‍රී ලංකා සංචාර කර්මාන්තයේ සාදීන රූපాయనిස වෙනිෂ්පාදනය කළ චාන්ත දර්ශන උසස් මිනිස්සු විදියට අප තව දුරටත් මේ ගැන සිතිය යුතු නොවේද ජනාධිපති සම්මානෙන් පිදුම් ලබන්නේ ආර්ය දුශාන්ත දර්ශන දුශාන්ත දර්ශන විදේශගතව සිටින බැවින් ඔහුගේ මිත්‍රයෙක් මේ සම්මානය ලබා ගන්නවා. ඔහු ලංකාවේ නැතත් ඔහු විදේශගතව සිටියත් අපි ඔහුට සුබපතමු ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්. පරිසර සංරක්ෂණයේ සහ රටේ වනගණත්වයේ ඉහළ නැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ පුළුල් වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් පළ කළා. ජීවිතයේ සෑම සුබ කටයුත්තකදීම පැලයක් සිටුවීම පුරවැසියෙකු සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉටු කරන සුවිශේෂී වගකීමක් සහ යුතුයකමක් වනු ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ. මේ නිසාට ජීවත් වීම සඳහා පිරිසිදු වාතය අවශ්‍ය වෙනවා. පිරිසිදු ජලය අවශ්‍ය වෙනවා. ඒ සියල්ලත් සමග ආහාර ප්‍රමුඛව අනිකු සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ස්වභාව ධර්මයාගේ ආශිර්වාදයේ සමග ඒ සම්පත් සියල්ල අවශ්‍ය වෙනවා. අපි වන රූපා ජාතික වැඩසටහන තුල පැල ලක්ෂ 100කට වැඩිය කෝටියක් දක්වා සිටුවීමේ වැඩසටහන මේ වෙන විටත් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ රටේ සියලු දෙනාගෙන් අද ඉල්ලීම කරන්නේ ඔබේ ජීවිතයට ආදරයක් තිබේ නම් හෙට උපදින දරුවන්ගේ අනාගතය පිළිබඳ ඔබ කල්පනා කරන්නේ නම් සෑම කෙනෙක්ම ස්වාභාවික සම්පත් රකින්න පැලයක් සිටවන්න සියලු සුබ කටයුතු වලදී පැලයක් සිටවීමත් අත්‍යවශ්‍ය මාන වර්ගයාගේ පැවැත්ම සඳහා වූ අප විසින් කළ යුතු සිවිශේෂ වූ වගකීමක් සහ යුතුකමක් ලෙස සලකන්න ඔබ අප සෑම කෙනෙක්ම ඒ වගකීම් සහ යුතුකම් ඉටු කරයි කියා මා විශ්වාස කරනවා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා ජාතික කොංග්‍රසය සමග සාකච්ඡා පැවැත්වුවා. ඉන්දියා අග්‍රමාත්‍යවරයා සමග සාකච්ඡාව හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. අග්‍රමාත්‍යවරයාගේ ඉන්දියා සංචාරය පිළිබඳ තොරතුරු එහි සිටගෙන ඉන්නේ මදුෂංක මහමිතව.
අද දහවල් 12යි 15ට පමණ ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ දූත පිරිස සමගින් ඉන්දියාවේ ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂයෙන්ම සෝනියා ගාන්දි මහත්මිය වගේම රාහුල් ගාන්දි මන්මෝහන් සිංහ මහතා ඇතුළු ඒ දූත පිරිස අතර සාකච්ඡාවක් සිදු වුණා ඒ නවදිලි නුවර තාජ් පැලස් හෝටල් පරිශ්‍රයේදී කලාපීය ආර්ථික සහ දේශපාලනික ප්‍රවණතා පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා ඉන්දිය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කළා අන්තවාදී දුරු කරලීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා ශ්‍රී ලංකාවේ සංචාරක නිර්තමන ලෙසද අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළා ඔවුන් ස්තුතිපූර්වකව එම ආරාධනාව පිළිගත්තා සාගල රත්නායක අර්ජුන රණතුංග මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා අග්‍රාමාත්‍යතුමන්ගේ ඉන්දිය නිල සංචාරයේ තොරතුරු හෙටත් ගෙනෙන බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා සොරංජි දේශප්‍රිය දුෂාන් දර්ශන සමගින් මතුශංක මහමිතව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජිනුරත්න මහතා අතරංගොට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ තරුණයන් 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයටගත් අවස්ථාවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන සතියේ කැඳවන බව අද අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කෙරුණා. නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන ඩේවි සම්පත් නොහොත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟවී සිටීමට ආධාර අනුබල දීම ඔහුට එල්ල විය යුතු චෝදනාවයි. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ. මීට පෙර ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු විදේශගත වෙ තිබුණා. මෙතර සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට විදේශගත වීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලක්සිරි අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන මාස දෙවනදා දක්වායි. 2009 වසරේ පැහැරගෙන ගිය මෙම තරුණයන් ත්‍රිකුණාමලයේ ගන්සයිට් කඳවුරේ සහ කොළඹ කොටුවේ පිට්ටු බම්බුව නම් ස්ථානයේ රඳවා සිටි බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නය ඇතුළු නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් සාක්ෂි ලබා දී තිබෙනවා. ඩීර් රාජපක්ෂ අනුස්මරණ කෞතුකාකාරී ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මස 9 වෙනිදා කැඳවීමට නියෝග කෙරුණා. ස්ථිර ත්‍රිපොත්කල විශේෂ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාවලට අදාළ ඒ සහ බී කාණ්ඩවල ලේඛන විත්ති පාර්ශ්වයේ වෙත ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. විත්තිය විශේෂයෙන් ඉල්ලා ඇති ලේඛනද ඉදිරියේදී ලබා දෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන්ද සිල්වා, බද්‍රා උදුලාවති, කේමින්ද ආටිගල, ඉබ්‍රහම් ගලප්පති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර මෙම නඩුවේ විත්තිකරුවන් වෙනවා. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ ගොනු කළ දෙවන නඩුව මෙයයි. සාපරාදී විශ්වාසයේ කඩකිරීම, කුමන්ත්‍රණය හා ඊට අනුබල දීම ඇතුළු චෝදනා හතක් පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙනවා. ඊට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නීති විරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයෙකු පත්කොට රජයට රුපියල් ලක්ෂ 32කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ග මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවුවා. නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසම නිකුත් කළ ලිඛිත අනුමැතිය ලත් ලේඛනය එම කොමිෂන් සභාව මගින් අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන බවට විත්ති පාර්ශ්වය ප්‍රකාශ කළා. නඩුව කැඳවීමට සති දෙකකට පෙර එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි 18 වනදාට කල් තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 15 වනදාට කල් තැබුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබා දී අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇයට එරෙහි චෝදනාවයි. නඩු විභාගයේ කල් තැබුණේ විත්ති පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නොමැති වීම හේතුවෙන්.
ශෂි වීරවංශ මහත්මියට නිකුත් කර ඇති අපකොන්දේසියක් වන්නේ මසකට වරක් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ පිණී සිටීමයි. රහස් පොලිසිය වෙනුවට රෙජිස්ටාර්වරයා ඉදිරියේ පිණී සිටීමට නියෝග කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අප්‍රසාදයේ පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මීළඟ දින සලකා බලන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. ගොඩබිම පමණක් නොව අහසත් චීනයට දුන් යුගය අවසන් කර චීන නයකුලෙන් රට බේරාගත් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඇමිලිපිටිය නව දහන සුරකුම් මධ්‍යස්ථානය ජනතා අයිතිර පත් කිරීමේ අවස්ථාවට එක්මිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අපි 2015 දී බලයට එනකොට ඔය හම්බන්තොට වරාය සින්නක්කරව චීනෙට දෙන්න කතා කරගෙන තිබුණා. කොළඹ පෝට් සිටි එක සින්නක්කරව චීනෙට ලබා දීලා තිබුණා. මම ඒගොල්ලන් අස්සම් කරපු ගිවිසුම දැක්කා. ඒ සින්නක්කරව ලබා දුන් ප්‍රදේශවල උදාහරණයක් හැටියට අනාගතයේදී ස්වභාවික විපතක් ඇති වුණා නම් ලංකා රජය එකඟ වුණා චීන රජයට ඒවයි අලාභ ගෙවන්න. මේ කොළඹ පෝට් සිටි එකේ චීනෙට අයිති තිබුණ කොටස උඩ අහසත් චීන එයාස්පේස්. ඒ කියන්නේ ඒක උඩින් අහස යානාවක් යනවා නම් ලංකාවේ එයාස්පේස් එකෙන් නෙමෙයි අවසර ගන්න ඕනේ චීනේ. මේ වගේ භයානක තත්ත්වයක් තිබුණ නිසා තමයි අපි ආණ්ඩුව ආපු වෙලාවෙම මේ සියලු සංවර්ධන කටයුතු අවුරුද්දකට නවත්තලා මේවා වෙනස් කරගන්න අපි රටට අවාසියක් නොවන විදිහට මේ ගිවිසුම් යලි සකස් කරගන්න සාකච්ඡා කරා. මේ රටට අල්ප මාත්‍රයකින්වත් හානියක් නොවන විදිහට අපි මේ ගිවිසුම් දැන් සකස් කරගෙන ඒවා ඉදිරියට ගෙන යන්න. චීන ණයගුල ගැන කතා කරන අයට කියන්න ණයගුලෙන් බේරගත්ත වෙන කවුරුවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජයෙන් කිය. නව ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානය ධාන්‍ය මෙට්‍රික් ටොන් දසදහසක් ගබඩා කිරීමේ පහසුකම් වලින් සමන්විතයි. පස්වන ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයේ ලෙසයි මෙය විවෘත කෙරුණේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 285ක්. අනුරාධපුර, මන්නාරම, බුත්තල සහ කිලිනොච්චේ යන ප්‍රදේශවලද ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. තවත් ධාන්‍යාගාරයක් පොළොන්නරුවේ විවෘත කිරීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානයද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවටද අමාත්‍යවරයා සහභාගී වුණා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපතිතුමා කිසිදු බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා නැති බවත් ඒකාබද්ධ විපක්ෂීය උමනා මත එවැනි මත පළ කරන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. යහපාලන ආණ්ඩුව තමයි ප්‍රථම ආණ්ඩුව මේ රටේ. බැංකුව මේ විදියට ගමට අරන් යන කටයුතු කළේ. මීට කලින් තිබු එක ආණ්ඩුවක්වත් මේක ගැන හිතුවේ නැහැ. අපි හැම පක්ෂයකම ඉල්ලන ඕන කෙනෙකුට ඒ සුදුසුකම් තියෙනවා නම් බැංකුව ණය දෙන්න සූදානම්. මම කනගාටු වෙනවා ඉතාමත් වැදගත් සිංහල පත්‍රයක තිබ්බා ලංකා බැංකුව මාධ්‍ය බැංකුව අධ්‍යක්ෂක මණ්ඩලයේ ජනාධිපතිතුමා විසිරුවා ඇරලා කියනවා. අමූලික බරුවක්. අධ්‍යක්ෂක මණ්ඩලයේ විසිරුවා ඇරීමේ බලය තියෙන්නේ මට. හැබැයි ජනාධිපතිතුමා මගේ ඉල්ලීමක් කෙරුවා ලිඛිතව මට තියෙන බලතල පාවිච්චි කළා මේ බැංකුව දෙකේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය කරන්න කියලා. මොකද මේ අය අවුරු ගාණක් ඉඳලා තියෙනවා. විසිරුවා ඇරලා නැහැ. බැංකුවේ විසිරුවා ඇරින්න බෑ. සමහර පුවත්පත් හදන්නේ රට විනාශ කරන්න. ලංකාවේ හොඳම බැංකු දෙක අධ්‍යක්ෂක මණ්ඩලයේ විසිරුවා ඇරියයි කිව්වම ජාත්‍යන්තරයට යන පරිවිඩේ මොකද්ද? මේ බැංකු දෙක බංකොලොත් තියෙනවා. මෙහෙම කිව්වම මේ බැංකු දෙකට තියෙන පිළිගැනීම ජාත්‍යන්තර වශයෙන් අඩු වෙනවා. තැන්පත් කරුවන් බය වෙනවා මේක වැටෙනවා. මේක වැටෙන්නේ යනවාද කියලා. ඒගොල්ලන්ගේ සල්ලි ආපහු ගන්නවා. ඉතින් මේ ආර්ථිකය විනාශ කරන තමයි මේ මාධ්‍ය හැතිරෙන්නේ. ඒකත් බද්ද විපක්ෂයේ කොන්තරාත් අරගෙන. ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ලක්දිරිය ව්‍යවසායකත්ව සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකින්ට ණය මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ යටතේ ව්‍යවසායකින් 428 දිනකු වෙත රුපියල් මිලියන 2.8ක මුදලක් ලබා දීම සිදු වුණා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කුඩාවට පටන්ගෙන මම ව්‍යාපාරය කරගෙන ගියේ දැනට මං ගාව 7 දෙනෙක් විතර වැඩ කරනවා කිසිම ආයතනයකින් සහයෝගයක් මට ලැබුණ නැහැ මේ ව්‍යාපෘතිය යටතේ මට සැහෙන පිටිවහලක් වෙනවා අපේ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නට මේ දිරිය දෙන වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් අපේ ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ ලක්දිරියේ ණය යෝජනා ක්‍රමයේ තම වටිනා අවස්ථාවක් අපිට පුංචි අපට නැගී හිටින්නට අවස්ථාවක් ලබා දුණු මේ රජයට ස්තුතිවන්ත වෙනවා
විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය සුජීව සේනසිංහ මහතාට එල්ල වූ චෝදනා පිළිබඳ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී මැති ඇමතිවරුන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළා. ඇන්ටන් දේශප්‍රිය අවුරුද්දකට විතර කලින් මේ පුද්ගලයාම මට මරණ තරදෙනක් එල්ල කරා. නලින් මන්නර් මැතිවගෙන මට ওই කෝල් එකම ආවා. ඒතකොට මට ඉතාලියේදී ප්‍රශ්න කරලා මාව හම්බෙන්න අවස්ථාවක් ඉල්ලන්නේ මේ මිනිස්සයාම. කැමරාවකින් ඒ කතා කරන එක රෙකෝඩ් කරලා ඉදා ඉඳන්ම සැලසුම් සහගතව. අවුරුදු දෙකකට පස්සේ මේ පැමිණිල්ල කරන්නේ මං ගැන. ඇවිල්ලා කිව්වා සුජිවසෙන්සිය පගාව කියලා කියලා ගැහුවා හෙඩ්ලයින්ස්. දැන් අපි හොදන්න ඕනේ මඩ අවුරුදු 100ක් විතර. එක ඉතාලි ජාතිකයෙක්වත් නැහැ මේ කම්පැනි. පිට්සා කඩේක පිට්සා පුච්චන එකෙක් අරන් ඇවිල්ලා තියෙන්නේ. බැංකුව වලින් ලක්ෂ 1000යි බොල් ණය හොයාගන්න බෑ මුන්. අම්මත් ණයයි බැංකුවට. අම්මා හොයාගන්නත් බෑ. මෙයාකත් ණයයි බැංකුවට. BOI සොසිස් ෆැක්ටරිය පටන් අරන් වහලා සීස් කරලා රට තුල ඉඳගෙන හෝ වේවා, රටෙන් පිටත ඉඳගෙන හෝ වේවා මිනිස්සුන්ට බොරු නිර්මාණය කරලා මිනිස්සුන්ට අපහාස කරන්න, මඩ ගහන්න, එහෙම නැත්නම් රජේවල් අපහාසතාවට පත් කරන්න කටයුතු කරන්න දෙන්න බෑ. ජාත්‍යන්තර පොලිසිය හරහා මේ පුද්ගලයා සම්බන්ධව පරීක්ෂණ මේවලා දේශීය වශයෙන් තියෙන චෝදනාවට සම්බන්ධව කරුණු ගොනු කරලා අපි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. ඒ වගේම මේ පුද්ගලයාට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මෙන්න ප්‍රොජෙක්ට් එකේ බෝඩ් එක. දැන් බලන්න කාර්යාලය. එතකොට දැන් මේ කියයිනේ මේ වගේකින්ද මේ යුරෝ බිලියන 5ක මේ ආයෝජනය කියන කම්පැනිද මේ? පළවෙනි වතාවට සුජීව සේසිංහ අමතුම හම්බුනකොට මෙහෙම අතේ තියෙන ෆෝන් එකේ වීඩියෝ කරනවා. ඒතර ආයෝජනය ගේන්නේ ඔච්චර අදහසක් තියෙන මිනිහ පළවෙනි දවසේ වීඩියෝ කරයිද මේ මිනිස්සයා මේ අන්තිම මට දැන් තව පුඩිසයක් ගැක්කා බලන්න පෞගිය මාසයක් තිස්සේ තුල ඉතාලියේ සැරිසරන පොහට්ටුවේ හිටපු ඇමතිවරයෙකුත් මේ සම්බන්ධයක් තියෙනවද කියලාත් මට හිතෙනවා පුද්ගලයා කවුද කියලා දන්නවා යක් කෝච්චි වලට වඩා සම්බන්ධයි මේ කාරණා සියල්ල පිටිපස්සේ තියෙන්නේ ඊළඟ මැතිවරණයකට එන්න ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනකොට තරුණ හයිය කට අවදි කරන්න පුළුවන් හඬ අවදි කරන්න පුළුවන් ඒ සියලු දෙනාගේ හඬ වහලා තියන තමයි මේ මහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ රට තුල උමනෝ විදියේ ආණ්ඩුවේ මෙතන නැගිටලා වචනයක් කෙලින් කියන්න පුළුවන් කණ්ඩායම නිශ්ශබ්ද කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව නැවත පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බව ඒකපත් විපක්ෂය පවසනවා පොදු ජන පෙරමුණ අධිකරණ වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් යෝජනා කෙරුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කරන්න එල්ටී සමාජික තුන්දරිකේ කුමන්ත්‍රණය කළා. ඔබ එල්ල කරපු චෝදනාව ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී මතුවුණා. එහෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරයි සම්බන්ධයෙන්. ආණ්ඩුවර මේක බහා තබලා තියෙන්නේ ඔබතුමාට අවශ්‍ය නම් මේක නැවත ගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පොලිසියක් තියෙන්නේ. ආණ්ඩුවත් එක්ක වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඉතින් නැවත ඔය කටයුත්ත ඔබතුමා ඔය මතු කරන කාරණාව ඉගේ ආණ්ඩුවට පුළුවන් පරීක්ෂණයක් කරලා ඒක සම්බන්ධ මීට අදාළ නඩුව 2010 අගෝස්තු 17 වනදා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බහා තබනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි සුනාමි ආධාර ආභාවිත කිරීම පිළිබඳ හෙල්පින් හම්මතු නඩුව සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා අලුත් ආණ්ඩුවක් සෑදීමට ඒකපත් විපක්ෂයේ කිසිදු සූදානමක් නැති බව මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා. පසුගිය කාලයේ ඒකපත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසූ බාහිරකාර ආණ්ඩුව කතාව ජනතාව රැවටීමක් පමණක් බව එයින් පැහැදිලි වෙනවා. අපි ඔබතුමාට පැහැදිලිව කියන්න ඕනේ මේ මොහොතේ ආණ්ඩුව ගන්න කෙනා බරපතල අර්බුදයට ලක් වෙනවා. එහෙනම් මේ මොහොතේ ආණ්ඩුවක් ගන්න අපි අරමුණක් නැහැ. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තමන් සතු ඒකාධිපති ලක්ෂණ යලිත් වතාවක් රට හමුවේ ප්‍රදර්ශනය කර ඇති බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඒ රාජපක්ෂ මහත්තයාගේ නීතියට අනුව තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළේ. රටේ නීතියට අනුව නෙමෙයි, රටේ ව්‍යවස්ථාවට අනුව නෙමෙයි. මේ රාජපක්ෂ මහත්තයා හිතේ ඇති අපි මැරිලා ඉපදුණයි කියලා. ඒ වගේ මහින්ද මහත්තයාගේ කාලේ තිබුණේ රාජ්‍ය නම් රාජපක්ෂයි, නීතිය නම් රාජපක්ෂයි. අයි වෙන අයට මුකුත් කියන්න බෑ. හිමල් විරංශ මහත්තයාගෙන ඕක අවුරුදු 3000 මාරක පරණ කතාවක්නේ. මහත්තයා අවුරුදු 3000 මාර නෙමෙයි අවුරුදු 100ක් පරණ උනත් කරේ ඉතාම අශෝභන වැඩක්. තමුන් වගේ කෙනෙක් ඉස්සරහට ගෙනිලා යුෂ්මතිය යුෂ්මතිය කියලා මේ රටේ සම්භාවනාවට පාත්‍ර වෙත්ත අගවිනිසුරුවරියව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියව අවනම්බු කරමින් ප්‍රශ්න කරපු එක මේ රටේ නීතිය අධිකරණයට කරපු බරපතල අනතුරක්.
විනාශ කිරීමක්. ඊයේ අපි නැවත වතාවක් දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙන ගියේ සර්වාධිපති පාලනයක් බව. අපි දැක්කනේ අර ප්‍රශ්න ඇහුවාම මොනා එතනින්ද කියලා අහලා නැගිටලා යන්න හදනවා. අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද චමිර පෙරේරා මහතා මෙහිදී අදහස් පළ කළා. දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා සම්බන්ධයෙන් ලවා දීපු තීන්දුවේදී පැහැදිලිවම පෙවුණා නේද අධිකරණයේ ස්වාධීනයි කියලා. කොහොමද මහින්ද මහත්තයා කියනවා ඉඳගෙන? නෑ නෑ අපි නම් කොහෙවත් කිව්වේ නෑ අධිකරණයේ ස්වාධීන නැහැ කියලා. මේ මහත්තයාට මේ පැය 48කට කලින් අපි දැක්ක අර පන්සලක් ඉස්සරහට ගිහිල්ලා කොහෙටද ඉස්සරහට ඇවිල්ලා කියනවා මේ තීන්දුව తీරන අරගෙන තමයි නඩු තීන්දුව දෙන්නේ කියලා. එහෙමනේ කිව්වේ. මහින්ද මහත්තයාට වාසි වෙන ආ ඒගොල්ලන්ගේ සට්ටඹියන්ට ඇම්බෙන්ටයන්ට වාසි වෙන විදියට තීන්දුව తీරන ලැබෙනවා නම් අධිකරණයේ ස්වාධීනයි. එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඒකමතික තීන්දුවක් ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය පියන්කර ජයරත්න මහතා පවසනවා. අපහැදිලි අපි ඒකමතික තීන්දුවක් කරන් තියන කොට අපේ රාජපක්ෂ මහතුමා ශ්‍රී ලංකා පෝජන පෙරමුණේ ජනාධිපතිශයටපත් කරන එක එක අයට තම මතය ප්‍රකාශ වුණේ මගේ මතය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී පියංකර ජයරත්න මහතා මේ බව කියා සිටියේ ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඔහු මෙසේ සඳහන් කළද ජනාධිපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විවිධ මත ගැටුම් පවතිනවා. නමුත් ගෝඨාභය මහත්මයා දේශපාලනඥයෙකුත් නෙමෙයි, ඌට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නෑ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරිය. අපට ඕන මහින්ද මහත්තයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බෑනේ මේකට. මේ දකුණේ සමහර අය හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපි රටට යන කල දසා මොකද? එතකොට තමුන්නාන්සලා ජීවත් වෙන්න පුළුවන්ද? ඒකාධිපති පාලනයකට අපි කැමති නැත. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාකෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විටත් ප්‍රශ්න කරමින් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවන වරටත් කළ දැනුම් දීමට අනුවයි ඔහු මෙසේ දෙවන දිනටත් අද පැමිණියේ. රහස් පොලිසිය පසුගිය 16 වෙනිදා ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද එදින ඔහු පැමිණියේ නැහැ. ජනාධිපතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වුණා. මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කෙරුණා ඒ පොලිස් කොමිසමේ අනුමැතිය මත. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. සංචාරක එංගලන්තය සමග පැවැත්වීමට නියමිත 4 වන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක් ඇති බව ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පවසනවා. තරගාවලියේ පළමු තර්කයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. දෙවන හා තුන්වන එක්දින තරග ජයග්‍රහණය කළේ එංගලන්තයයි. මේ අනුව කණ්ඩායම් දෙකටම 100 වැදගත් වන 4 වන එක්දින තරගය දිවා තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී හිට පැවැත්වීමට නියමිතයි. තරගයේ වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද ක්‍රීඩා පිටියේදී පුහුණු සැසියකටද එක් වුණා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන් විදුලි තොරතුරු කෙනින්නේ ITN FM. ප්ලෑන් කරලා තියෙන්නේ දැන් ස්ටාර්ට් එක හොඳට આવොත් මැද ටික අදන් යන්න, ස්ටාර්ට් එකේ මොකක් හරි වෙනසක් වුණොත් මැද ටික අදන් යන්න ඕනම කණ්ඩායමක් පරද්දන්න පුළුවන්. අපේ කණ්ඩායමට අපි මේ බේසික් දේවල් අපි හරියට කරොත් එංගලන්තේ මේ ඉන්දියාව වුණත් අපිට පරද්දන්න පුළුවන්. අපි දන්න ප්‍රේක්ෂකයෝ ගොඩක් දුකෙන් ඇත්තේ අනිවාර්යෙන් අපේ කණ්ඩායම ගැන. නමුත් අපිත් හිතලා පරදින්න සෙල්ලම් කරන්නේ නැහැ. අපි ගහන්නෙත් අපි දිනන්න. අපිටත් ඕනේ රටේ මිනිස්සු සතුට වෙනවා බලන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලෝක කුසලාණයට යද්දී කණ්ඩායම කොහොම හරි පරාජය වෙලා තියෙන මානසිකත්වයෙන් දිනන මානසිකත්වයකට ගෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. රාත්‍රී 10ට ජලිත හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk තමන්ට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශන සිදුවන විට නඩු ඇහෙන විට පොලිසිය සහ අධිකරණය දේශපාලන පරිගැනීම් කරන බවට ഘോഷා කිරීම පරාජිත රාජපක්ෂලාගේ සිරිතය. එහෙත් ඊයේ පෙරේදා රාජපක්ෂ කල්ලියේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ඇති චෝදනාවලින් ඔහු නිදහස් වෙනකොට අධිකරණය ස්වාධීනයයි කියන්නට ඔවුන්ගේ දිව නැමුණේය. කන්න ඕනෑ වූ විට කබර ගොයාත් තල ගොයා කරගන්නා සට කපට දේශපාලකයන් ගැන හොඳම උදාහරණ අද රාජපක්ෂ කල්ලිය ලබා දෙමින් තිබේ. මේ දෙපිට කාට්ටු කතා ගැන කෙලින්ම මහින්ද රාජපක්ෂගෙන් විමසන විට මාධ්‍ය වේදීන් හමුවේ නිරුත්තර වී පැන යන්නට ඔහුට සිදු විය.
රාජපක්ෂලාට එරෙහිව තවත් නඩු ගණනාවක් ඇසෙමින් තිබේ. පවරන්නටද තවත් නඩු තිබේ. නීතියේ අඩුපාඩුවලින් හා ප්‍රමාදයන් නිසා නඩුවලින් ගැලවුණද මේ රටේ වංචාකාරීම දූෂිතම පාලනය රාජපක්ෂ පාලනය බව වසන් කරන්නට නොහැකිය. ඒ තරම් විනාශයක් ඔවුන් මේ රටට සිදු කර තිබේ. තමන්ට වාසිදායක උත්තරයකදී අධිකරණය ස්වාධීන වන්නටත් තමන්ට අවාසිදායක නම් ඒවා දේශපාලන පරිගැනීම් වීමත් දේශපාලන තක්කඩිකමකි. වත්මන් ජහපාලනයට එරෙහිව පට්ටපල් බොරුගොතමින් කරන මේ විගඩම් තක්කඩි දේශපාලනය අද ජනතාව හමුවේ වුවමනාවටත් වැඩියෙන් හෙළිදරව් වී තිබේ. රටේ ආර්ථික අර්බුදයක් ඇති බවට පසුගිය කාලයේ ගෙන ගිය බොරු ප්‍රචාරයන්ද දැන් පජාත වී අවසන්ය. ආණ්ඩුව ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරගනිමින් රාජපක්ෂලා රට හිර කළ ණය උගුලෙන්ද දැන් ගැලවෙමින් තිබේ. බඩු මිල වැඩියයි කියමින් නටපු නාඩගම්ද දැන් අවසන්ය. තවමත් රාජපක්ෂ යුගයට වඩා බඩු මිල පවතින්නේ අඩු අගයක බව ජනතාවට පැහැදිලි කාරණාවකි. තෙල් මිල සූත්‍රයක් අල්ලාගෙන නැහින්න හැදූ රාජපක්ෂලාට දැන් තෙල් මිල සූත්‍රය අනුව තෙල් මිල ඉහළ පහළ යන හැටි ගණන් හදාගත හැක. ඒත් මේ අයට ගණන් බැරි බව පසුගිය කාලයේ ආර්ථිකය ගැන කළ නන්දඩවීම් වලින්ද පැහැදිලි විය. රුපියල් 2500න් පවුලකට මාසයක් ජීවත් විය හැකි බව ගණන් හදා කිව් ඒකාබද්ධයේ ආර්ථික ඔස්තාර්වරුන්ට තවත් රට හමුවේ කියන්නට බොරු මිස වෙනකක් ඉතිරිව නැත. පරාජයට පත් වූ දා සිට කරන ආණ්ඩු පෙරළන කතාද පට්ටපල් බොරුය. අපි ඔබතුමාට පැහැදිලිව කියන්න ඕනේ මේ මොහොතේ ආණ්ඩුව ගන්න කෙනා බරපතල අර්බුදයට ලක් වෙනවා. එහෙනම් මේ මොහොතේ ආණ්ඩුවක් ගන්න අපි අරමුණක් නැහැ. ආණ්ඩුව පෙරලන්නට කියා දඟලපු දැඟලිල්ලේ තේරුබ තමන්ට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වීමේ වුවමනාව පමණක් බවත් දැන් පැහැදිලිය. දැනට මේ ඇති සෙස්ස පස්සට